පිළීමයි. ඉතින් අපි මෙම මාතෘකා පිළිබඳව කරුණු එකින් එක සලකා බලමු. ඒ සඳහා පීඩනය පිළිබඳ ඔබට අවබෝධයක් ලබා දීමට මම මගේ කණ්ඩායමේ පීඩිනා සොයිඩියට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. පීඩනය. පීඩනය යන ඝනද්‍රවයක් නිසා පිෂ්ඨයේ මත හටගන්නා දේවන්නේ පීඩනයයි. පීඩනය වනු ඒකක වර්ගඵලයක් මත ක්‍රියාකරන බලයයි. පීඩනයේ ඒකකයේ වනුයේ වර්ග මීටරයේ නිව්ටන් Nm ක්‍රියාවලියෙන් දෙකයි. පීඩනයේ සමීකරණය ලෙස පීඩනයේ සමානයි අභිලම්භ බලය බෙදීම වර්ගඵලය ලෙස හඳුන්වයි. පංචල ජාතිකයක වන බීලේස් පැස්කල් නම් විද්‍යාඥයාට ගෞරවයක් ලෙස මෙම ඒකකය පාස්කල් PA ලෙස හඳුන්වයි. පීඩනයේ විශාලත්වයෙන් පමණක් ඇති නිසා මෙම පීඩනයේ අදිශ රාශියක් ලෙස හඳුන්වයි. හටගන්නකොට ඒක සෑම දිශාවකටම බලපානවා. උදාහරණ වශයෙන් ගත්තොත් බැලුමක සිඳුරු විද්දොත් ඒ හැමතැනම වතුර ගලවන්නේ. ඒ කියන්නේ හැමතැනම පීඩනය සමානයි කියන එක. තව විදිහට ලක්ෂණයක් ගත්තොත් ද්‍රවයක එකම මට්ටමේදී පීඩනය සමානයි. අපි වතුර බෝතලයක් අරගෙන ඒකේ සමාන්තරව සිඳුරු විද්දොත් ඒ වලින් සමාන්තර වතුර ගලනවා. ඒ කියන්නේ ඒ මට්ටමේදී පීඩනය සමානයි කියන එක. තව ලක්ෂණයක් ගත්තොත් ද්‍රවයක ගැඹුර වැඩි වෙන විට පීඩනය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔබට පේනවා ඇතිනේ මේ වතුර බෝතලේ ඉහළින් මැදින් සහ යටින් සිඳුරු විදලා තියෙනවා. ඉහළින් ජලය ඉතා කුඩා ප්‍රමාණයකට තමයි විසිරෙන්නේ. අන්තිමෙන් බැලුවහම ගොඩක් දුරකට විසිරෙනවා. ඒ කියන්නේ ද්‍රවයක ගැඹුර වැඩි වෙන විට පීඩනය වැඩි වෙනවා. ඔබ හොඳට මතක තියාගන්න ද්‍රව පීඩනයකදී ද්‍රව කඳේ හැඩය පීඩනයට බලපාන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් මේ භාජනවල හැඩය වෙනස්. ඒ වුණාට මේවල ද්‍රව මට්ටම එකයි. මේවල ද්‍රව පරිමාණ වෙනස්. හැබැයි මේවල ද්‍රව මට්ටම එක නිසා මේවල පීඩනය සමානයි. ඉතින් ද්‍රව පීඩනයේ ලක්ෂණ මම ඔබට කියා දී හමාරයි. ඉතින් තවදුරටත් වායුගෝලීය පීඩනය පිළිබඳ ඔබට අවබෝධයක් ලබා දීමට මගේ ආරාධනය වරුණා සොරිය ඔබටයි. We are the STD crew.